කරාටේ වලින් මං ජාතික පාසල් දෙපාරක් දින්නා. බිග් මැච් එකක් යද්දී ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බා. ඉගේ අන්තිම අවුරුදු දෙකේම අපි බෙස්ට් ටීම් වුණා. ඔබරේ ෆිට්නස් වල නාන්න නැති. මම මුලින්ම විදුර කොලෙජ් එකේ ඉන්නකොට ක්‍රිකට් නෙමෙයි ගහුවේ කරාටේ ටේබල් ටෙනිස්සුයි. ඊට පස්සේ කරාටේ වලින් මං ජාතික පාසල් දෙපාරක් දින්නා. ඊට පස්සේ තමයි මං අන්ඩර් 13 ක්‍රිකට් ගහන්න SSC ස්කූලක් එකට ජොයින් වුණා. ඒකේ අන්ඩර් 13 15 දිගටම මං ඒකේ ක්‍රීඩා කරා. ඒකේ DDP සර්, ප්‍රසන්න සර්, රිෂාන් සර් වගේ ලලිත් සර් වගේ කෝචස් ලෙක් ගැහුවා. ඒකේ අන්ඩර් 13 15 දෙකම අපි MCA චෑම්ප්ස්ලා වුණා. අන්ඩර් 13 එකේදී මම MCA එකේ බෙස්ට් බෝලයි ප්ලේ ඔෆ් ද ෆයිනල් වුණා. බිග් මැච් එකක් යද්දී ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බා. ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් මට කලින් කවදත් ලැබිලා නැහැ. ඒ වගේ ක්‍රවුඩ් එකක් ඉස්සර එම ගහන එක. ඉතින් මැච් එකේ මට විකට් ගන්න බැරි වුණා. ඒත් ඒ එක්ස්පීරියන්ස් එකයි එතනින් ඒ අපිට ඒ වගේ ගේම් එකක් ගහපු එකෙන් ලැබිච්ච එක්ස්පෝෂර් එක හින්දා මං හිතනවා ඒක අපේ අනාගතේ ගොඩක් හොඳයි කියලා. මැච් දින්න එකත් මගේ ජීවිතේ මම හිතන්නේ හොඳම අවස්ථාවක් තමයි. මේ සීසන් එකේ දැන්ට මම විකට් 55ක් ගන්න තියෙනවා. ඒකේ පණ්ඩිපිටින් දම්පාල මැච් එකේ විකට් 10ක් ගත්තා. ඒ අරෙන්න සෙන්ට් ඇන්ස් මැච් එකේ විකට් 8ක් ගත්තා. අපිට තව මැචස් 4ක් ඉතුරුලා තියෙනවා. ට්‍රිනිටි ඒ වගේ ටෆ් සයිඩ්ස් එක. ගිය අන්තිම අවුරුදු දෙකේම අපි බෙස්ට් ටීම් වුණා. ඒ අරෙන්න ගිය අවුරුද්දේ අපි 2-day රනර්ස් අප් වුයි 1-day චැම්ප්ස් වුණා. ඒකින්ද මේ අවුරුද්දෙත් අපේ කෝචස්ලාගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි ඉස්සරහට ටෝර්නමන්ට් එක ඉස්සරහට ගිහිල්ලා ක්වාටර් ෆයිනල්ස් විතර නෙමෙයි ෆයිනල්ස් වලට තේල්ලා ඒකේ චැම්ප්ස් වෙන්න අපි ඉතින් ෆුල් ට්‍රයි කරනවා. ඉස්කෝලේ කෝචස්ලා කොහොමත් දිගටම අපි එක්ක ගොඩක් ළඟින් ඉන්නේ. ඒකින්ද අපි වැරදි කොම දේවල් ඒගොල්ලන්ට හොඳට පේනවා. ඒගොල්ලෝ හැම වෙලාවෙම ටීම් එකටයි ඉන්ඩිවිජුවලි හැම ප්ලේයර්මයි ඒගොල්ලෝ බලනවා. ඒරෙන් අර අන්ඩර් 19 එකෙත් හොඳ කෝචස්ලා ටිකක් එක්ක ක්‍රීඩා ගන්න හම්බුණා. ඒගොල්ලොන්ගේ තියෙන අර වැඩිපුර එක්ස්පීරියන්ස් එකත් එක්ක අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් ලැබුණා. ඒරෙන් තව අර මගේ ධනිස තිබ්බ ඉන්ජරියක් හින්දා තමයි මට අන්ඩර් 19 එකෙත් අර වැඩිපුර ගොඩක් පර්ෆෝම් කරන්න චාන්ස් එකක් ලැබුණේ නැහැ. ඒක හින්දා අපේ ඉස්කෝලේ හැම හිටපු හොඳ ෆිසියෝස්ලා ඇෂියෝස්ලා හින්දා තමයි දැන් ධනිස හොඳට හොඳ ඒ වගේ කෝචස්ල ඔක්කොම සූතියන. එතන ඒ ටෝර්නමන්ට් එකේ මං ක්‍රීඩා කරේ කමිල් මිශාරේ කලම්බ ටීම් එකට. තරංගාලේ මම විකට් 8ක් ගත්තා. ෆයිනල් එකේ 4ක් ගත්තා. එතකොට ඉතින් එතනින් ලැබුණ එක්ස්පීරියන්ස් එකයි එතන දක්ව පර්ෆෝමන්ස් එකේ තමයි මට පුහුණු සන්තිය තේරෙන්න හම්බුනේ. එතන ඒ වගේ ප්ලේස්ල ටිකක් එක ගහන්න ලැබුණකින් මගේ ක්‍රිකට් මේකට හොඳ එක්ස්පීරියන්ස් එකක්. මට අමතක නොවන මැචස් තියෙන්නේ දෙකක් වගේ. ගිය අවුරුද්ද ගහපු බිග් මැච් එක කලින් ගහපු පළවෙනි අන්තිම මැච් එක සෙන්ට් බෙන්ඩික්ස් එක්ක. ඒකේ සෙකන්ඩ් ඉනිංස් එකේ මම විකට් 5ක් ගත්තා. එතනින් තමයි මට නිකන් බිග් මැච් එක ගහන්න ලැබෙනවා කියලා ලොකු ෂුවර් එකක් හැදෙන්නේ. ඊට පස්සේ ඉතින් ජීවිතේ අමතක මොනවා සිදුවීම තමයි අපි ගහපු බිග් මැච් එක. ඒක ජයග්‍රහණය කරපුක තමයි මම හිතන්නේ මගේ ජීවිතේට ලොකු වෙනසක් ඒ මැච් එක දෙකලා. ඉස්කෝලේ අන්තිම අවුරුද්ද හින්දා මේ අවුරුද්දෙන් පස්සේ මම බලාපොරොත්තු වෙනවා ක්ලබ් ක්‍රිකට් ගහන්න. මට ඕනේ ලංකාවේ තියෙන හොඳම ක්ලබ් එකකට සෙල්ලම් කරන්න. මොකද අන්තිම මගේ අන්තිම ටාගට් එක තමයි රටට සෙල්ලම් කරන එක. ඒකින්ද හොඳ තියෙන හොඳ ක්ලබ් එකකට සෙල්ලම් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ෂේන් වන්, ෆ්‍රෙන්සන්, ෆුට්බෝල් කේ, සැන්ඩ්විචස්, බයෝලොජි, දිනේෂ් කුමාර්, මූව ඉන්ඩියන්ස්, ප්‍රේමදාස, ෆිසියාදිසන බිග් මැච්, හේමන්ත දේවප්‍රිය, ඩෙලොන් රිකස්, උමංග සෝරස්, මනිෂ රූපසිංහ, තෙවින් නීරේ, ස්ලොක් සිප්, ඩිලි, ටීෂර්ට්, ඉන්ස්ටාග්‍රාම්, වන් ඩේ සල වැඩිම එකක් ගත්තා, වන් ඩේ, ෆ්‍රෙන්ඩ්ස්, ෆිට්නස් ඉල්ල නාන්න නැති, ABD ඩිවිලර්ස්, විරාට් කොහලි, රශික් ඛාන්. මං ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ දෙමව්පියන්ට. මොකද ඒගොල්ලෝ මට දිගටම උදව් කරා මගේ ක්‍රිකට් වලට, ස්ටඩීස් වලටත් එක්ක.
एर मगे आलू मगे दिखे लंगे हिटपू क्रिकेट गाबूसा क्रिकेट नुगहन मित्रन एर विशेष स्तूतिवंत इकोले दिगड़ मंगे हिटपू कोचस दिनेश कुमार सिंह डीशा मेडिस लसीत सर नडा सर वगे कट्टी मावाद मेतंट गेनाबू कटा।